අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අපි සංඝයා උදෙසා යමක් පූජා කිරීමේදී ඒක ශාසනයට හිතති ආකාරයෙන් ඒ කියන්නේ දෙයක් පූජා කරන්නේ කොහොමද ස්වාමීන් වහන්ස ශාස්මේමයි දරුවෝ අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරනනේ හැම වෙලාවම මේ අත්ථ කේල මතානියෝගේ පැත්තට යන්නේත් නැතුව कामसुखलिकाणयोगे बेतटयानी मध्यम प्रतिपदावट अदाल मार्गे वेड़ी धर्मी वेड़ी मार्गे वेड़ी तेन अभी प्रतिपदा वेड़ी तेन इतना हेम विलाम अरे उगाम अंतटे तेन उगाम सपे दुखहीन अंतट सपेहीन अंतट दिखट में अन्न तो मध्यम प्रतिपदावट अदाल पूजा कर्ण देता मई मे मोहे दुर्कला पूजा करता पूजा बबट पत्ते स्वामी रुपया दाहक पड़ने समय के पूजा करना रुपया सुगंध विलो पूजा करना तेन इधर मार्तेवन मे मे या पूजा करा अनिवार्य मे आगे प्रणीत भावेट दिन वेडी तेन प्रणीत भावेट दिन वेडी मुखद සුවඳවත්දයක් වර්ණවත්දයක් මිලවත් දෙයක් තේන දැන් රුපියල් 65 සබන් කැලලයි රුපියල් 1000 සබන් කැලලයි අතර තියෙන පරතරය පේනවනේ තේන්න ඉතින් ඒ වගේ මහත්තෝ ඒක ලොකු පරතරයක් තියෙනවා ඒ නිසා මේ මහත්යා මේ පූජා කරන දේ ලෝභ කමින් තොරව නම් පූජා කළේ ඒක ප්‍රණීත භාවයට අදාළව මේ මහත්යාට පටිච්ච සමුප්පන්න සුන්දර සංස්කාරයන් ලබා දෙන පින්කම නමුත් මේ පින්කම සුන්දර සංස්කාරයන් ලබා දුන්නත් මහත්යෝ यागे पिंकम तो मध्यम प्रतिपदा वेडीमा नह तेना मध्यम प्रतिपदावट दाल वेडीमा नह नमो मध्यम प्रतिपदावट दाल वेडीमा नैतिना पूजा कलाऊ प्रणीत भावेट दाल देवाल निशा यागे पिन तेन इतोड़े हेम पिना भी शक्ति मत कर गो तेगे बुद्रेन्वा से देशना कलाऊ धर्म अंटा दाल मध्यम प्रतिपदावे बहरव पिन केरे तुष्णावे प्रणीत भावयान केरे तुष्णावे अपी ප්‍රණීත ප්‍රණීත දේම අපි පූජා කරන්න ගියොත් මහත්වෝ නැත්නම් අර විසිතුරු විසිතුරුම දේ පූජා කරන්න යෑමි ගියොත් හොඳද මේ විසිතුරු විසිතුරු දේ කියන්නේ මම දැන් කිව්වේ මේ දැන් බුදුරජාණන් වහන්සේ උලා බුදුරයන් වහන්සේ උදෙසා කැමැති කැමැති ප්‍රණීත දේ පූජා කරන්න තේන මං කියන්නේ මේ සංඝයාට පුද්ගලිකව පූජා කරන දේවල් ගැන සංඝයාට පුද්ගලිකව රුපියල් 1000ක් වටිනේ බොහොම සුවඳවත් බොහොම මේ 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 වටිනා සබන් කෑල්ලක් එහෙම නැත්නම් වටිනා සුවඳ විලවුන් වර්ග එවැනි දේවල් පූජා කිරීමෙන් පූජා කරන කෙනාගේ ප්‍රණීතභාවයට අදාළ පිනේ ශක්තිය වැඩි. නමුත් ඒවා භාවිතයේදී ඒ අදාළ ස්වාමින් වහන්සේලාගේ මේ ස්වභාවයන්ට අදාළව රූපේ ආස්වාදයන් කාමයේ ආස්වාදයන් වැඩින්න පුළුවන්. තේන්න නමුත් ඒ පූජා කරපු කෙනාට ඒකේ අදාළක ප්‍රශ්නයක් නෑ. එයාගේ පින ශක්තිමත්. ඒතකොට එයාගේ පින ශක්තිමත් වෙද්දී එයා මධ්‍යම ප්‍රතිපදාවට අදාළව මේක ගැලපුවේ නෑ. තේන්නාද? මධ්‍යම ප්‍රතිපදාවට මේක කියන්නේ ස්වාමීන් වහන්සේකට රෙදි සෝදන සබන් කැල්ලක් ගෙනල්ලා පූජා කළොත් නැගේ ගන්න කියලා මහත්ව ඒකයි වෙන්නේ අත්ති කියන මතානු. ඒක ඉතාමත් දුර්වල තැනක්. තේන්නාද? ඉතින් ඒ වගේ හැම වෙලාවම මේ දෙක අතරට අපි එන්න ඕනේ. තේනවා මට ඔය සබන් වල අරෝමිය වල නම් කියන්න බෑ තේනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ දෙක මැදම ප්‍රතිපදාවට අදාළව අපේ අවශ්‍යතාවයත් ඉටු වෙන තේනවාද? ඒ වගේම අපේ මෝහයත් දුර වෙලා. තේනයි? මේ දැනට එන්න. මොකද එහෙම නැතුව අපි අර සීමාව ඉක්මවා මේ කාමසුකල්ලිකානුට යෝගිත අදාළව දේවල් වඩාත් සැපට අදාළ වඩාත් මිල මුදල් වලට මේ වියදම් වල දේවල් අපි පූජා කළොත් අපිට මාත්‍යෝ මහා ශාස්ත්‍රීයක මිනිසය වෙන්න පුළුවන් ශාස්ත්‍රීයක දෙවියෝ වෙන්න පුළුවන් තේන්න. නමුත් ඒ වෙන්න වෙන්න අපේ මෝහයේ පැත්ත වැඩිලා තේන්න. ඔහොම මෝහයේ පැත්ත වැඩිලා වැඩිලා තමයි කවදා හරි දවසක යා පිං ශක්තිමත් කරගෙන වසවර්ති දිව්‍ය පුත්‍රයා බවට පත් වෙනවා. තේන්න. ඒතර වසවර්ති දිව්‍ය පුත්‍රයා පිනේ බලය නිසාම මේ ලෝක ධාතුවේ බලයට අධිපති කෙනා. තේන්න. බලයට අධිපති වසවති දිව්‍ය පුත්‍රයා තේන්න. ඒතර වසවති දිව්‍ය පුත්‍රයා ඒසා බලයට අධිපති උනේ කොහමද? පින් කළා. නමුත් ඒ පින මෝහය දුර් වෙන ආකාරයෙන් කළේ මධ්‍යම ප්‍රතිපදාවට අදාළව කළේ නැහැ. තේන්න. ඉතින් ඒ නිසා මේ නමුත් ඔබලා කැමති දේ පූජා කරන්නේ නැහැ. මොකද මං කියන්නේ පූජා කරන්න එපා කියලා. තේන්න. මොකද ඒ වාට කැමති ස්වාමීන් වහන්සේලා ඉන්නව නේද? ඒ වාට කැමති ස්වාමීන් වහන්සේලා පරිහරණය කරන ස්වාමීන් වහන්සේලා ඒ වන්සා
පිරිහීමේ ස්වභාවයටපත් නොවන ස්වාමීන් වහන්සේලා තේනවා. ඉතින් ඒ නිසා මට එහෙම පූජා කරන්න එපා කියලා නෙමෙයි මම කියන්නේ. නමුත් හැම වෙලාවෙම අපි දැනගන්න ඕනේ අපි කරන පූජාව මධ්‍යම ප්‍රතිපදාවට අදාළව පූජා කරන්න. තේන්න? මධ්‍යම ප්‍රතිපදාවට අදාළව පූජා කරන්න එමිණි නොවුනොත් එහෙම දැන් මේ ලෑමට ගිරිලා නොවන කෙනෙක් මාත් එක්ක එල්ල එයාගේ මංගල මුද්ද මට පූජා කරනවා. තේන්න? සයන්සම ගෝවාන්සේට පූජා කරන මම මොකද පුතේ අපේ මංගල මොදෙද මංගල මුද්දක් කියන්නේ මාත් අඩු වශයෙන් පවුමකට වැඩි නේ දැන් වාගේ තේ වගේ මං කෝ අනේ පුතේ අනේ මම අපි මට නම් ඕක ගන්න කැප නැහැ තේන්නාද අනේ පුතේ මට නම් අවශ්‍ය නැහැ ඔබ කැමති දැනකට පූජා කරන්න නැත්නම් චෛත්‍ය රාජයන්න් වහන්සේ කෙනෙක් වගේ නිදන් උත්සවයකින් තේන්නා එහෙම දෙයකට පූජා කරන්න කියලා තේන්නා ඉතින් ඒ වගේ එවැනි තැනකදී සාඳ අපේ පූජා කරන ඒ පින්වතා දක්ෂ වෙන්න ඕනේ පූජාව තුලින් තමන්ගේ මධ්‍යම ප්‍රතිපදාව වගේම තේන්නාද සංගයාගේ මධ්‍යම ප්‍රතිපදාවත් ආරක්ෂා වෙන විදිහට ඒදී පූජා කරන නමුත් ඒක අර අත්ත කීල මත අනුයෝගයට ආයුතු කවුරු හරි ගෙනල්ල පුතේ රෙදි හොදන සමන් කැල්ලක් අපේ ඇඟපත සෝදන්න කියලා අපිට පූජා කළොත් ඒක නම් අයිති වෙන්නේ අත්ත කීල මත අනුයෝගයට තේන්නාද ඉතින් ඒ වගේ මේ ඒ පල්ලෙහාටත් යන්නේ නැතුව ඉහළයි කියන අන්තයටත් යන්නේ නැතුව ප්‍රණීතයි කියන අන්තයටත් යන්නේ නැතුව අර මැද තැන තමයි වටින්නේ